සුවදායි උදෑසනක් ඔබට සතියක් ගෙවිල යන්නට සූදානම්. දින එනවා දින යනවා. සති එනවා සති යනවා. කාල යන ඉක්මන. ගෙවි ගිය සති අලලා පත්තරේ විස්තරේ. අපිට අද පත්තරවල ප්‍රධාන ශිෂ්‍ය පාඨ කීපයක් තියෙනවා බලන්න. එකිනෙක ගැළපීම් ඒ වගේම එකිනෙක සබඳතා තිබෙන ආකාරයකුත් පේන්න තියෙනවා. අපි බලාගෙන යමු. ආරම්භ කරන්නේ අද දිවයින ඉරිදා සංග්‍රහයෙන්. පාස්කු ප්‍රහාරයට මුවා වී මුස්ලිම් ඩයස්පෝරාවක් කීර්ති වර්ණකුලසූරි අයිලියන්. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවා වී යුරෝපයේ මුල්වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වෙලා. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැනගොස් දේශපාලන රැකවරණ ලබාගත් ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමිකයන් තිදෙනෙකු විසින් ආරම්භ කර ඇති මේ ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබෙනවා. මේ මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය පසුගිය සතියේ සිට යුරෝපා රටවල සිටින ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහාය ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි මොවුන් අන්තවාදීන්ට පවසා තිබෙනවා. බලන්න ඒ කියන ආකාරයනේ මේක මේ අන්තවාදය පමණක් වෙන් කරන ගන්න අවස්ථාවක්. සියලුම පුරවැසියන් එකට එකවන්ව ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත් වෙන්නේ ජීවත් විය යුතුයි සමෝ මේ විදිහට සැලකිය යුතුයි. යාතරේ මොවුන් විදේශ රටවල් වලට ගිහිල්ලා ගතු කියන හැටි වැරදි තොරතුරු කියන ආකාරය මොවුන් මුල්වරට විදේශීය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසගේ සහයෝගයෙන් ජිනීවා නුවර මානවික මූලස්ථාන ඉදිරිපිටදී බොදුබල සේනාවේ නායක ගල්ගුඩාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව විරෝධතාවයක්ද පවත්වා තිබෙනවා. මෙම විරෝධතාවය අමතු ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිකයෙක් කොටි ඩයස්පෝරාව තමන්ට සහාය පල කරන බවද සඳහන් කිරීමක් කළා. අදිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨය පාස්කු ප්‍රහාරයට මුවා වී මුස්ලිම් ඩයස්පෝරාව. අද ලංකාදීපේ ඉරිදා ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨය හකීම් රිෂාඩ් තීන්දුව ලබන 3 වෙනිදා දයසිලේ ලියන ගේලියන්. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසු තනතුරු හැරගිය මුස්ලිම් ඇමතුරුන් යලි තනතුරු බාර ගැනීම සඳහා ලබන මස 3 වෙනිදායින් පසු තීරණය කරනු ඇතැයි වාර්තා වෙනවා. මාසික කාලයක් තුළ පාස්කු බෝම්බ සිද්ධියට සම්බන්ධ අය පිළිබඳව තොරතුරු අනාවරණය කරන තෙක් මුස්ලිම් ඇමතුරු තමන් දැරූ තන්තුරු වලින් ඉල්ලා අස්වුණා. ඉන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමතුරු 2 දෙනෙක් පසුගියදා යළි ඇමති තන්තුරු වල දිවුරුම් දුන්නා. මේ පිළිබඳ යුද්ධ කතා යනවා දන්නේ නැතුව තමයි දිවුරුම් දීම මේ දෙන්න ගිහිලා සිදු කරලා තියෙන්නේ. එතකොට තවත් පාර්ශ්වය කියනවා මෙහෙම ක්‍රියාමාර්ගයක් නොගෙන හිටියානම් හරි, තවත් සමහරු කියන ඔක්කොම එකට ගත්තනම් හරි, ඔය වගේ දේශපාලන කතිකාවක් යන වෙලාව. රිෂාඩ් තාම ගත්තේ නැහැ ඔහුගේ ඇමති ධූරය. අයිත් ගත්තොත් මොනවා වෙයිද? අද රිෂාඩ් බදූදීන් ගැනයි දේශයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨ දෙක අපි කොටස් දෙකකට බලමු. පත්තරේ නම් තියෙන්නේ දෙපැත්තට ප්‍රධාන ශිෂ්‍ය පාඨ දාලා මැද්දෙන් රිෂාඩ් දෙන්න. අපි වෙන වෙනම බලමු. කතා දෙකක් තියෙනේ හින්දා. රිෂාඩ් ඇමති වුණොත් විශ්වාසභංගයේ යලිත් දේශපාලන වාර්තාකරු ලියන්. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් නැවතත් අමාත්‍ය පදවියක දිවුරුම් දුන්නොත් ඔහුට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට විපක්ෂය තීන්දු කරනවා. එම යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන්නට තියෙද්දි තමයි. සෙට් එක මිල්ලාස්සුනේ ඔහු ඉල්ලාස්වීමත් එක්ක විශ්වාසභංගය නිෂ්ක්‍රිය වෙලා ගියා, අහෝසි වෙලා ගියා. ආය ආවොත් ආය ගේනවා කියලායි කියන්නේ. එතකොට දේශපාලනයේ 225 පාර්ලිමේන්තුවේ ඉන්න 225 මොන මොන විදියටද හැසිරෙන්නේ කියලා රටට බලාගන්න පුළුවන්කම තියෙනවා. එයාතරේ අද දේශයේ අනිත් ප්‍රධාන ශිෂ්‍ය පාඨය මොකද්ද දන්නවද? අහන්න කතාව. පාස්කු ඉරිදා ප්‍රහාරය බදූදීන් නිදහස්. ආරක්ෂක වාර්තාකරු විලියන්. අප්‍රේල් 21 වෙනි දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දීමක් සිදු කළා. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදූදීන් MLAM හිස්බුල්ලා සහ අසාද් ජාලි යන අය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කරලා තියෙනවා. අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබා දුන්නා. එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණා. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුවට එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළා. අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදූදීන් අමාත්‍යරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට නැගෙන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර තිබෙනවා කියලා සටහනක් එන්නේ අද දේශේ පත්තරේ.
බොහෝ දෙනා අවධානය යොමු කරගෙන සිටි කතාවක් දුන්නා. කාලයක් පැමිණිලි කරන්නේ ඒ පැමිණිලි අනුව කියලා කියන්නේ එකෙනි තාම කඩිනමින් ඒවා පිළිබඳව සොයා බලලා දැන් අනිකුත් කාරණාත් තියෙනවා ඒවා පිළිබඳවත් මේ කඩිනම් විදියට මේ වගේ සොයා බැලීම කොයිතරම් නම් අවශ්‍යද කියලා හිතෙනවා. පැමිණිලි ලබා දෙන්නට තිබු කාලය ඉක්මව ගොස් වැඩි කාලයක් නැහැ. දැන් මෙහෙම වார்த்தාවක් කතානායකවරයාට දැනුම් දුන්නා කියලා පත්තරේ තියෙන්නේ. පාස්කුවේදා ප්‍රහාරය බදු දේන් නිදහස්. ඔන්න පත්තරේ විස්තරය. ඊළඟට අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කාදිනල් වතිකානුවේදී ආණ්ඩුවට දෙහි කපයි උද්‍යාන්ති මුණසිංහලිය. ඔබ දන්නවනේ මේ කතාව. පාස්කුවිරිදා මෙරටට එල් වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට කොමිසන් සභා කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැවරීමට උත්සාහ කරන බවත් කොළඹ අගරාධිගුරු අතිඋත්තුම් කාදිනල් මැල්කම් රංජිත් තිම්පාණන් වහන්සේ වතිකානුවේදී කළ ප්‍රකාශයයි මා මේ මෞබිම් පත්තරෙන් උපුටා ගන්න. උනාසය කර ප්‍රකාශය ඔබ දන්නවා. ඉතාම සංවේදී වුණා තවත් තැනක අවස්ථාවකදී අදහස් පළ කරද්දී. මේ සිදුවීමේදී රජ්‍ය පැත්තෙන් බරපතල ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබෙනවා. දැන් ඔවුන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කමිටු සහ කොමිසන් සභා පත් කරලා තිබෙනවා. නමුත් ඒ සිදුවීමේ වගකීම් එකිනෙකා වෙත පැවරීමට උත්සාහ කරනවා යයිද උන්වහන්සේ රොයිටර් පුවත්සේවයට පවසා තිබෙනවා. මේ විනාශය නවත්වා ගැනීමට තිබුණු දෙයක් ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණු බවට මම දැනගෙන හිටියානම් මම දේවස්ථාන වසා බැතිමතුන්ට නිවෙස් වෙත යන්න කියනවා. අපිට ඔවුන් ආරක්ෂා කරන්න තිබුණා. මින් පෙන්눔 කරන්නේ ශ්‍රී ලංකා රජයේ වගකීම් විරහිතභාවයයි. උන්වහන්සේ එහෙම කිව්වා. අර උන්වහන්සේගේ ප්‍රකාශයේ තැනක තියෙනවා කලින් දැනුම් දුන්නා නම් දේව මෙහයන් අවලම් කළා ගෙවල් වලට යන්න කියන්න තිබුණා කියලා. මට මතක් වුණේ මොකක්ද දන්නවද? මට හිතෙනවා ඔබටත් ඒක මතක් වුණා කියලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඔව් කිව්වේ දේවස්ථාන කියලා කීයක් නම් ආරක්ෂා කරන්න. මගේ අම්මේ එහෙම ප්‍රකාශයක් නේ. මේ උන්වහන්සේ කියනවා කලින් තමන් වහන්සේව දැනුවත් කළා නම් අවලංගු කරලා ගෙදර ගෙවල් වලටලා ඉන්න තියා කියලා කියන්න තිබුණා කියලා. එතකොට අර වගේ ප්‍රකාශයක් මතක් වෙනකොට නේ ඇඬෙනු. ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි ආංශික අධීක්ෂණ කාර්ක සභාව කියන්නේ ජේටී ද සිල්වා ලියයි. මේ කතාව අපි ඊයේත් කිව්වා දීර්ඝ පත්‍රවල තියෙන නිසා අපුටා ගන්නම්. බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හදිසි නීති යටතේ වහාම රජයට පවරා ගැනීමටත් සියලුම වැඩිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගැනීමටත් රජය වහා ක්‍රියා කළ යුතු බව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා. බලමු මේ නිර්දේශයන්ට රජය දක්වන ප්‍රතිචාර. දැනට පවතින රටේ ආරක්ෂක තත්ත්වය ගැන සලකා බලා මෙම ආයතනයේ මුදල් ලැබීම් අනවසර ඉදිකිරීම් බලෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම ආදී සියල්ල නීති විරෝධී ආකාරයෙන් කර ඇති බව තහවුරු වී ඇති බැවින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ රජයට පවරාගත් ආකාරයෙන් එම ආයතනය රජයට පවරාගත යුතු බව ආංශික කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාවේ මේක තියෙන්නේ මේ වார்த்தාවට අනුව කියවෙනවා මුදල් ලැබීම් පිළිබඳව ගැටලුවක් අනවසර ඉදිකිරීම්. දැන් සාමාන්‍ය හිතන්නක අහිංසක පුරවැසියෙක් කොහෙට හරි ගිහලා අනවසර ඉදිකිරීමක් කළා තිබුණොත් ඒක ඉවත් කරන හැටි ඒකට ක්‍රියාත්මක වෙන හැටි. ඒතොර මේකේ තියෙනවා තවත් කතාවක් බලෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම. අහිංසක මිනිස්සෙක් බලෙන් ඉඩමක් අත්පත් කරගත්තොත් කොහොමද ක්‍රියා කරන්නේ? ඒ විදිහට මේවාට ක්‍රියාත්මක වේද කියලා හොඳට ඇහැ තියාගෙන ඇහැ ගහගෙන බලාගෙන ඉන්න. ඒ අතරේ මේ විශ්වවිද්‍යාලයට මුදල් ගේම පිළිබඳව ක්‍රමවේදයක් ගැන කතා වුණා. හිස්බුල්ලා ගිහිලා තේරීම් කාරක සභාවේ උත්තර දෙනකොට ඒගොල්ලෝ ප්‍රශ්න කිරීමක් කළා කොහොමද ආවේ මොකද්ද ක්‍රමවේදය කියලා. ඒ ගැන දැන් ටිකක් දිගට යනවා. ශරියා සරසවියට සල්ලි ආ හැටි අහන්න මහා බැංකු අධිපති ලංකා බැංකු සභාපති තේරීම් කාරක සභාව හමුවට රුචිර දිලාන් ලියයි. පාස්කු ඉරිදාසදූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා සහ ලංකා බැංකුවේ සභාපතිවරයා කැඳවීමට එම තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා. නැගෙන්ට පළාත් සභා පළාතේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සභාපති ධුරය දරන මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් නිදහස් කිරීම ගැන විමසීම සඳහා මෙසේ කාරක සභාව හමුවට ඔවුන් කැඳවීමට නියමිත වෙලා තිබෙනවා. දැන් අපි හැරෙනවා දේශයේ පත්තරයට. බුද්ධි ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීම නවති ආරක්ෂක වාර්තා කරුලිය. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවට රාජ්‍ය බුද්ධි අංශවල ප්‍රධානීන් කිසිවෙකු හෝ කැඳවා ප්‍රශ්න කිරීමට එම කමිටුව තීන්දුව කර
ඇතැයි නොකිරීමට කැඳවා ප්‍රශ්න නොකිරීමටම කමිටුව තීන්දු කර ඇතැයි දේශය පත්තරයට වාර්තා වෙලා තිබෙනවා. සටහනේ මෙහෙමත් තවදුරටත් දානවා. ඉහළ පෙළේ පාර්ලිමේන්තු ආරංචි මාර්ගය සඳහන් කළේ ජනාධිපතිවරයා කථානායකවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එම තමයි තීන්දුව කියලා තියෙන්නේ. සටහන අපි ආයෙත් කියවන්නම්. බුද්ධි ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීම නවතී කියලායි ඒකේ තියෙන්නේ. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක්. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පසුගිදා පැවැත්වුණේ ගල්ලෑල්ල පුලතිසි විද්‍යාපීඨයේදී. මා මතක් කරන්න කැමැති අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමාට, එතුමාගේ මේ කාලයේ තුල අපි මේ කරන්න යන කාර්ය ඉෂ්ට කරගන්න ලැබෙයි කියලා හිතෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා අමරපුර මහානිකායත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායත් එකක් වෙන්න දැන් සාකච්ඡා කරන. දෙකම බුරුමෙන් ඇති වෙලා තිබෙන. මේ උත්සාහය අපි ආරම්භ කළේ මීට අවුරුදු 30කට විතර කලින්. ඔබතුමා මේ අවුරුදු 5 තුල කළ සාසනික වැඩ, ජාතික සේවාව, මෙතුමා මෙච්චර වැඩ කළා. ඒ පොඩි හාමුදුරුව කිව්වා මම සතුටු වුණා. නමුත් ඒවා රටට පෙනුනේ නැහැ. පෙනෙන විදිහට ඔබතුමා ක්‍රියා කළේ නැහැ. මේ අතර ඊයේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවති උත්සවයකදී ජනාධිපතිවරයා සඳහන් කළේ කුමන විවේචන එල්ලුවද පරිසරය වෙනුවෙන් ගත් තීන්දු ආපසු නොහරවන බවයි. හරිත වැලිතොටුපොළ සංකල්පය හඳුන්වා දීම වෙනුවෙන් පැවති මෙම උත්සවයේදී මනම්පිටියේ වැලිගොඩදමන කම්කරුවන් සඳහා ගෙවන රුපියල් 2000ක දෛනික වැටුප රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමටද ජනාධිපතිවරයා අදාළ සමාගමට උපදෙස් දී තිබෙනවා. ගස් කපන මැෂින් යන්ත්‍ර පිටරටින් ගේන එක සම්පූර්ණයෙන් තහනම් කෙරුවා. අතේ ගෙනියන ගස් කපන මැෂින් වහාම ළඟම තිබෙන පොලිසිය ලියාපදිංචි කරන්න කියලා අපි දැන්නුවා. දවස් 21ක් ඇතුළත මැෂින් 82000ක් ක්‍රියාපදිංචි කෙරුවා. ළඟ තාමත් හොරට තියාගෙන ඉන්න මැෂින් තියෙනවා 25000කට වැඩි රට ඇතුළේ. දවසකට එක මැෂින් එකකින් එක ගහක් කැපුවොත් දවසකට ගස් ලක්ෂයක් කැපෙනවා. වඩුමඩුවල බලපත්‍ර සහිතලි වගේම හොරට ගේන ලී තිබෙනවා ඕන තරම්. ලී මොල්ලලත් එහෙමයි. දැන් මේවා කියලා මට දිග්ගට හරහට පහර ගන්නවා. ඒ තියෙන අමනෝඥකම් සහ මෝඩකම් වලට බේත් නැහැ. මේවා තේරෙන අයට තේරෙනවා, තේරෙන්නේ නැති අයට තේරෙන්නේ නැහැ. නිකම් බොරුවට සත්තු වාගේ කෑ ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ අපේ වගකීම ඉෂ්ට කරන එකයි. ලංකාවේ වැලි ගල් පස් අන්ත දූෂිත ව්‍යාපාර කොළඹ වැලි බිස්නස් එක ඔක්කොම කරන්නේ පාතාලේ. දැන් පොළොන්නරුවේ මනම්පිටියෙත් අපි මොනවා හරි හොඳ දෙයක් කිව්වොත් ඒක ලේසියෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ටිපර් සංගමේ ටිපර් රියදුරෝ සමහරලාට ඉතාම අවිනීත විදියට හැසිරෙනවා. ජාවාරංකාරයින්ට ඔවා කිසිම දෙයක් ඔළුවට එන්නේ නැහැ. සල්ලි හම්බ කරන්න විතරයි ඕනේ. මම ජනාධිපති වෙලා ගත්ත තීන්දුව වලින් පළවෙනි තීන්දුව තමයි පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැලි බලපත්‍ර නිකුත් කිරීම තහනම් කෙරුවා. අදත් ජලිකව කාටවත් දීලා නැහැ, දෙන්නෙත් නැහැ, දුන්නෙත් නැහැ. පහුගිය අවුරුදු 4 මාස. නමුත් මේ මමත් වැලි බිස්නස් කාරයෙක්, වැලි ජාවාරංකාරයෙක් කියලා ඔය සෝෂල් මීඩියාවල අතේ තියෙන ෆෝන් වල එහෙම යනවා හරියට. මගේ ජීවිත කාලයේට වැලි ඇටයක් වටිනා දෙයක් ඔය වැලි කොට දාන අයගෙන් කවදාවත් අරගෙන නැහැ. සල්ලි වලට ආසා කරන ජාවාරංකාරයෝ හිතනවා සල්ලි තියෙනවා නම් අනික සියලු දේවල් තියෙනවායි කියලා. සල්ලි මොනතරම් තිබුණත් කාන්තාරයක මිනිහට කන්න නැහැ. සල්ලි කන්න බෑනේ. හොඳයි, දැන් අපිට තවත් සටහන් කීපයකට යන්න තියෙනවා. ඒ සටහන් ගණනාවකට යන්න කලින් පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකාව එංගලන්තයේ සත්කාරකෙන් සත්කාරක රටේදීම පරාජයට පත් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දිග්විජය කිරීම ආරම්භ කළා. එය ඉස්සරහටත් පවත්වාගෙන යනු ඇතැයි ජයග්‍රහණ පිපාසයෙන් සිටින ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුවෙන් පසුවන්නේ. මොන තරම්නම් උද්දාමයක් ආවාද එක තරඟයක් දිනනකොට. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඔවුන් ක්‍රිකට් උන්මාදයකින් ක්‍රිකට් ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන් ඒක තමයි ඔවුන් රටට තියෙන ආදරය පෙන්නුම් කරන අවස්ථා. මේ අපි වාර්තාවක් තියාගෙන යනවා තාමත් එංගලන්තයත් එක්ක ලෝක කුසලාන එක්දින තරගාවලිවලදී. ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 20 වසරක අභිමානය රැකගනි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ අවසන් වරට තරගයක් පරාජය වී ඇත්තේ 99දී. ඒ අනුව මෙම තරගයේ ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වසර 20ක අපරාජිත අභිමානය රැක ගැනීමට සමත් වුණා. ඉස්සරහා ඒවටත් මෙහෙම දෙනවා නම් බැටේ නේද? කොයි තරම්නම් වටිනාකමක්
සමස්ත රටේම අපේක්ෂාව එයයි. අපි ජනාධිපතිවරණය පැත්තට හැරෙමුද? ජනාධිපතිවරණයේ 2018 ඡන්ද නාමලේඛන යටතේ රනිල් ධර්මසේන ලියන. ඉදිරි ජනාධිපතිවරණයේ 2018 ඡන්දිමි නාමලේඛන යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරලා තිබෙනවා. කවුද එතකොට හැප්පෙන්නේ? කොහොමද හැප්පෙන්නේ? පාර්ශ්ව කීපයක් කීයක් එනවද? ඕවා තමයි ඉතින් දැන් තියෙන ප්‍රශ්න. ප්‍රශ්න කීපයක් निराකරණය කරගෙන යමු. හැබැයි භාගෙට හරියටම निराකරණය වෙන්නේ නිශ්චිතවම අපේක්ෂකව කවුද කියලා නම් වුණාට පස්සේ. එක්සත් ජාතික පක්ෂ මැතිවරණ සටන ජූලි 1 වෙනිදා ආරම්භයි. දේශපාලන ලියුම් කරුලියන්. ජනාධිපතිවරණයේ හෝ වෙනත් ඕනෑම හදිසි මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ ජූලි මාස 1 වෙනිදා සිට ආරම්භ කිරීමට එජාප කැබිනට් ඇමතුරු ඉකුත් බ්‍රහස්පතින්දා තීන්දුව කළා තියෙනවා. එම තීන්දුවක් අරන් තියෙන හැබැයි නම් තුනක් කියවෙනවා. රනිල් සජිත් කරු. එතකොට පොහොට්ටුවෙත් නම් කියවෙනවා. පොහොට්ටුවේ ජනපති අපේක්ෂක එලිකන් මහා සමුළු අගෝස්තුවේ නාලක සංජීව ලියන්. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මහා සමුළුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන බව ඒ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා. ඒකෙත් නම් කීපයක් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කියනවා, චමල් රාජපක්ෂ කියනවා. නේ යාතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය දවසක ජනාධිපතිවරයා කිව්වේ ඒක ජනාධිපතිවරණයේ කිසිසේත් තුන්කුන් සටනක් බවට පත්වන්නේ නැහැයි කියලා. එහෙම ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අතරේ මෙන්න මෙහෙම උත්සාහයක් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යළි මෛත්‍රීපාල සිරිසේන ඉල්ලයි ගෑන් ගාල්ල ගේලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන නැවත වතාවක් තරඟ කළ යුතු බවට යෝජනාවක් මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට තීරණය කළා තියෙනවා. මේක තව චුට්ටක් මම ඔබට ඉදිරිපත් කිරීම කරන්නම්. දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකරන දෙදෙනාගේ මූලිකත්වයෙන් මෙම යෝජනාව සකස් කර ඇති අතර ඒ බහුතරයේ එකඟතාවය මත සහතික කර ගැනීම අපේක්ෂාව බව ඒ සඳහා කටයුතු කරන මන්ත්‍රීවරයෙක් දේශීය පත්තරයට සඳහන් කිරීමක් කරනවා. එසේ සකස් කොට එකී යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව කටයුතු කරන පිරිසටද මං හිතන්නේ පොහොට්ටු වෙන්න ඕනි. දැනුම් දෙන බවත් ඊට පසු සියලු දෙනා එක්ව බහුතර කැමැත්ත මත අගමැතිවරයෙකු ප්‍රමුඛ බලවත් ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියලා. එතකොට පාර්ශ්ව තුනක් ගැන දැන් ඔන්න කියවෙනවා. මේ අතරේ අද දේශයේ දානවා මෙහෙම කතාව. ජනාධිපතිවරණය සන්ධාන තුනක සටනක් දේශපාලන වාර්තා කරලියයි. හැබැයි ඔබ හිතන සන්ධාන තුනද මෙතන කියලා තියෙන කියලා අපි දැන් බලමු. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන සන්ධාන තුනක් සටනක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. එහෙමනම් මොනවද? අද පත්‍රයට ලියනවා ජනාධිපතිවරණයේ සන්ධාන තුනක සටනක් කියලා. මේ සඳහා එජාපයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණද, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණද, පෙරමුණද ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දැන්ටමත් මූලික සංවිධාන කටයුතු ආරම්භ කර ඇත. එහෙමයි දාලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කියලයි තුන්වෙනි කතාවට මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ අතරේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ප්‍රශ්න තියෙනවා. තව ඒවා ගැන කතා කරනවා. ඒ අතරේ මෙහෙම ප්‍රශ්නෙකුත් ඇවිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැන්න අයට සංවිධායකම් බෑ. එජාපයෙන් වලියක් ගෑන් ගාල්ල ගේලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකම් ලබා දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යරයාට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ලිපියක් ලබා දීමට තීරණයක් අරගෙන තිබෙනවා. ඔවුන් එම ලිපිය මගින් පවසන්නේ යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආසන සංවිධායක දුර ලබා දෙනවා නම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට පැමිණි පසුව ලබා දෙන ලෙසයි. එසේ නොමැතුව ලබා දුන්නහොත් ඔවුන්ගේ ක්‍රමවේදයකට ආසනය සකස් කර ඡන්දයක් අවසානයේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ අවධානමක් පවතින බව දැනුම් දීමට නියමිතව ඇත. ඒ කියන්නේ ඒ ජාපේ අයටත් ඒ සෙට් එක ගැන තියෙනවා ප්‍රශ්නාර්ථයක්, අත්තෙන් අත්තට පණිහිද කියලා. නේ ඒකනේ කියන්නේ මේ මෙහෙම කතාවක්. මම මේ සටහන ගැන කියන්නේ හොඳේ කොහොම හරි එජාපේ වලියක් කියලයි දාලා තියෙන්නේ. තියෙන වලි මදි වටද මන්දා. එතකොට දාන්න වෙන්නේ වලි කවුද අලිද කියලා. ලංකාදීප පත්‍රයේ තියෙනවා මෙහෙම සටහන. ඇමරිකා ශ්‍රී ලංකා ගිවිසුමට ජනපති විරෝධය. අජන්ත කුමාර අගලකඩයි වාර්තාව ලියන්නේ. ඇමරිකාව සමග ඇතිකර ගැනීමට යෝජිත සහස්‍ර අභියෝගතා සහයෝගිතා ගිවිසුමට
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම ගැටලුවක් කාරී වී ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙනවා. මතක් කරන්න ඕනේ ගිවිසුම ගැන රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇති අතර ඒ කිසිම ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි ලෙස සකස් කරනු ඇතැයි පැවසෙනවා. මේ තත්ත්වය තුළ ගිවිසුම අත්සන් කිරීමට එකඟ විය නොහැකි බවට ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවද රජ්‍ය ආරංචි මාර්ග කියනවා. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධ බව දැනගන්නට තිබෙනවා. මේ අතර මෙම නව ගිවිසුම හරහා කොළඹ සිට ත්‍රිකුණාමලයේ දක්වා ඉඩම් තීරුවක්ද ඇමරිකාවට බදු දෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ පසුගියදා චෝදනා කර තිබුණා. කොරිඩෝවක් ගැන කතාවක් යන්නේ වල් වීරවංශ ඇතුළු පාර්ශව සඳහන් කළේ අනේ චෝදනාව තමයි මේ මතක් කළා දීලා තියෙන්නේ. ඔබේ දැන ගැනීම සඳහා තමයි මම එහෙම කිව්වේ. තව කතාවක් තියෙනවා. අර මද්රව්වේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත් වෙලා මරණ දණ්ඩනයට නියමලා ඉන්න අය පිළිබඳ කතාව එකට යමු. ඊට කලින් මෙතනට එමු. බන්ධනාගාර අලුගෝස්වන් තේරීම ජනපති කාර්යාලය පවරාගෙන ප්‍රශ්නාර්ථයත් එක්කයි ජයන්ත සමරකෝන් ලියන්නේ. හොඳේ වැලිකඩ හිරගෙදර පවතින අලුගෝසු ඇබෑර්තු දෙක සඳහා සුදුසු පුද්ගලයන් දෙදෙනෙකු තෝරා ගැනීමේ වගකීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පවරාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කිරීමක් කරලා තියෙනවා. එකම තවත් තැනක දානවා. එතනම ඒ පත්තරේම මෙවැන්නක් සිදු වී ඇත්තේ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද පැවසෙනවා. එතකොට මේ මොකක්ද? මෙතන පුංචි ඉඟියක් දීලා තියෙනවා. හැබැයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක මං එහෙම මේක කියවන්නයි දැන් සූදානම් වෙන්නේ. වැලිකඩ සීරුවෙන් තමයි මරණ දඬුවමටද දේශපාලන වාර්තාකරු ලියන්නේ. රජයේ විශේෂ තීරණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් සූදානමින් පසුවන ලෙස මේ සතියේ වැලිකඩ බන්ධනාගාරයට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීමක් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කරන සඳහන් කිරීමක් මේ පත්තරේ දාලා තියෙනවා. මෙම විශේෂ සූදානම ජූනි මාස 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා බලපෑවෙන බවද අදාළ දැන්වීමේ සඳහන් බව කියවෙනවා. තාවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම කාලය තුළ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ඇති බවයි. පසුගිය දාය සඳහා අලුගෝස්වන් බඳවා ගත්තේය. එයින් සුදුස්සන්ද පුහුණු කර තිබේ. මේ අලුගෝස්වන්ගේ නාමලේඛනය මේට දින 10කට පමණ පෙර ජනාධිපති කාර්යාලය විසින් ලබාගෙන තිබිණි. මම සම්පූර්ණ විස්තරය කිව්වේ එකයි, වැලිකඩ සීරුවෙන් තමයි මරණ දඬුවමටද ප්‍රශ්නාර්ථයක් එක්කයි සටහන ඉතුරුලා තියෙන්නේ. පෞද්ගල දවස්වල දිගට හරහාට කතාවට ලක්වුණු කතාපුවතක් ජනාධිපතිවරයා නම් සඳහන් කළේ එම ක්‍රියාමාර්ගයේ ගන්නාම බවයි. අපි දැන් මේ ප්‍රශ්නාර්ථයෙන් නතර වෙමු. විරාමයක් අරන් ඉන්න. සටහන් කීපයකට යන්න සූදානම් වෙන්නේ නව සාක් මහලේකම්වරයා ඉන්නවා දේශේ පත්තරේ. සාක් මහලේකම් ඇසල වීරකෝන් දේශපාලන වාර්තාකරුයි අද දේශේ පත්තරයට සටහන ලියා තබන්නේ. නගර සභාවට යමුද? කොළඹ නගර සභාවට. කොළඹ නගර සභාව නායකන්දට යටවේ ජයන්ත සමරකෝන්ගේ වාර්තාවක්. කොළඹ මහනගර සභාව විශාල බැංකු අයිරාවක් තුළින් පවත්වාගෙන යාමට සිදුවීමත් සමගම එහි බරපතල මූල්‍යමය කඩාවැටීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒක මෙහෙමත් දානු. මේ වන විට එහි බැංකු අයිරාව රුපියල් ලක්ෂ 15,800 ඉක්මවා ඇතැයි එම නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග අනාවරණය කරනවා. බුදු අම්මෝ, බැංකු අයිරාව ලක්ෂ 15,800 ඉක්මවා තිබෙනවා. සෙල්ලම් නැනේ. ලංකාදී පත්තරේ තියෙනවා තවත් සටහනක් ගැන අවධානයට පාත් වෙනවා. මෙහන්න මේක. තීරුබදු රහිත වාහන ඉල්ලා පළාත් මන්ත්‍රීන් අධිකරණයට දයසීලී ලියන ගේලියන්. පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීම පිළිබඳ රජයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පිරිසක් තීරණය කර තිබෙනවා. පසුගියදා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කළා තියෙනවා. හරි අමාරුවෙන් ඇත්ත මේගොල්ලෝ. උතුරු පළාත් සභාවේ සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ට, නැගින්ද පළාත් සභා මන්ත්‍රීන් පිරිසකට, සබරගමු සහ දකුණු පළාත් සභාවල මන්ත්‍රීවරු සුළු පිරිසකට පමණක් තීරුබදු රාහිත වාහන බලපත්‍ර ලබා දී ඇති නමුත්
ඉතිරි මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර ලබා නොදීම පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා. ඒතර භාගයකට දීලා භාගයකට නොදී තිබෙනවා. එහෙම කතාවක්ද මේ තියෙන්නේ. අද දානවා උතුරු මුහුදේ දීවර කොල්ලේ මෝදි පැමිණීමෙන් පසු උග්‍ර වෙලා දිනකට බෝට්ටු 4000ක ප්‍රමාණයක් කියලායි දැසිලි ලියන ගෙලිය. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දියා දීවර යාත්‍රා 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය දින කීපය තුළ උතුරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් අල්ලන බවට උතුරේ දීවරයන් පිරිසක් ලිඛිතව රජයට පැමිණිලි කර ඇති බව සඳහන් වෙනවා. එහෙම කතාවක් එකට ශේෂ පාඨය දීලා තියෙන විදිය තමයි විශේෂයක් ගන්න උතුරු මුහුදේ දීවර කොල්ලේ මෝදි පැමිණීමෙන් පසු උග්‍ර වෙලා කියලා සෙල්ලන්නේ ඒ නැගෙන පුවත. එයාතරේ එජාපයේ ඇමතිවරු ඇමතිවරු අතර ගැටුම් ගැන කියවෙනවනේ නේද? රවි සජිත් ගැන කාලයක් කියවුණා. ඊට පස්සේ තවත් කතාබහව අර දුම්බැටියක් හේතු කොටගෙන තවත් දෙන්නෙක් ගැතර කතාබහක් විවිධ අවස්ථාවන්යේදී විවිධ අය ගේනවා. එයාතරේ අලුත්ම එක පාවෙන විදුලි බලාගාරයට සාගල රවි මත ගැටුමක් අජන්ත කුමාර අගලක ඩයිලිය. තුර්කි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රවි කරුණානායක සහ සාගල රත්නායක දෙදෙනා අතර ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. පුදුම මත ගැටුම් වෙන්නේ නේද? ඇමතිවරු අතර ඒ අතරේ රවි යෝජනාවක් කරලා තියෙනවා. ඔන්න අහන්නකො යෝජනාව. මැති ඇමති අධ්‍යාපන සුසුකම් ගැන රවිගෙන් යෝජනාවක්. හර්ෂණී අරසකුල රත්නායි අද මෞබිම් පත්තරයට සටහන ගේන්නේ. මෙරට දේශපාලන ව්‍යුහය තුළ දේශපාලඥයෙකුට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව ඉහළටම යාමේ අවස්ථාවක් තිබෙන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක කියනවා. ආයතනයක් පවත්වාගෙන යාමට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නම් රටක් පාලනය කිරීමට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේදයි ප්‍රශ්න කරන කරුණානායක මෙරට දේශපාලනය කිරීමට අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ හෝ තිබිය යුතුයයි තමා යෝජනා කරන බව කියනවා. එමයි කියන්නේ මන්ත්‍රී නියෝජ්‍ය ඇමති ඇමති ආදී එක් එක් තන්තුරු සඳහා වෙන වෙනම අධ්‍යාපන සුසුකම් සලකා බැලිය යුතු ආකාරයේ ක්‍රමවේදයක් ඇතුළත් කළ යුතු බවද ඔහු සඳහන් කරනවා. අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව තර්කයක් නැහැ. හැබැයි ඒ අතරේ මේවාට මිශ්‍ර වෙන්න ඕන දේවල් තියෙනවා. රටට ආදරය වීම, අවංක වීම, මුදල් ලාභාවිතා නොකිරීම, හොරකම් නොකිරීම, එවැනි කාරණා ගණනාවකුත් නේද? ඉඩකඩම් මංකොල්ල කෑම් සිදු නොකිරීම, රජයේ දීප ලාභාවිතා නොකිරීම, මේ වගේ කාරණා ගණනාවකුත් එක්ක සමන්විත වෙලා ඒවා පිළිබඳව එහෙම සුදුසුකම් සහිත කණ්ඩායම් පිළිබඳව තමයි අවධානය යොමු කිරීමේ වැදගත්කම තියෙන්නේ. ප්‍රධාන පිටුව අතරින් අවසාන සටහනට යන්න හදන්නේ මේ වෙන කතාවක් අද මෞබිම් ප්‍රධාන පිටුවට දාලා තියෙනවා. ප්‍රභාකරන් ගැන අලුත්ම රහසක් කියලායි තිස්ස කොරතොට ලියන්නේ. වාර්තාවේ තියෙන්නේ මෙහෙම කතාවක්. එල්ටීටී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හෙවත් පුංචි කාලයේ ප්‍රභා තම්බි සමග යාපනයේ නාග විහාරයේ බුදුන් වැන්ද වැල්වැටිතුරේ පිට්ටනියකදී ෆුට්බෝල් ගැසූ ප්‍රභා තම්බිගේ අම්මා පාර්වතී බස් එකකින් වැටි තුවාල වූ ඈත කාලයේ එක දවසක් ප්‍රභා තම්බි සමග යාපනයේ රෝහලට ගොස් ඇය වෙනුවෙන් ලේ පරිත්‍යාග කළ හමුදා සොල්දාදුවෙකු පිළිබඳ පසුගිය දවසක මෞබිමට හමු වුණා. වර්ෂ 1961 මුලහරියේ පමණ හදිසි රාජකාරියක් සඳහා යාපනයට ගිය ලංකා ඉතිහාසයේ පළමු සෙබළ කණ්ඩායමට අයත් වූ ඔහු එහි ගිය හමුදා වාහන 40ක පමණ බලකායේ මුලින්ම යාපනයට ඇතුළු හමුදා සෙබළාය කියලා ඔහු ගැන අද ප්‍රධාන පිටු සහ ඇතුල් පිටු කතා කරන අවස්ථාව තමයි මේ දාලා තියෙන්නේ. එහෙම එකක් ඒ තියෙන්නේ. හොඳයි, අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවකට යනවා. මොනරගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර මෙහිදී ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමක්ද සිදු වුණා. අපි බාරගත්තේ ණය ගෙවන්න බැරි රටක්. ඇහුවා මොකද්ද මේ ආණ්ඩුව කරේ? දුටු කැමුණු රජුරේ කාලේ වැඩ කරා මේ කාලේ මුකුත් වෙන්නේ නැහැ කියලා. එදා අපි ආරම්භ කරා හැම ගාමිණීදාරි කොට්ටාසෙන් ලක්ෂ 10ක් දීලා. දැන් හැමතැනම තියෙනවා ප්‍රතිඵල. ඔය දුටු කැමුණු රජුරේ කාලේ වාගේ නෙමෙයි. දැන් තමයි සංවර්ධනේ මොකද්ද කියලා දන්නේ. දැන් දුටු කැමුණු රජුරේ ලපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොඳ ගම්මාන ප්‍රදේශ දියුණු කරන්න කියලා. මාධ්‍යෙන් සංවර්ධනය කරන්නේ ගමට ඇවිල්ලා සංවර්ධනය කරනවා. සමහර විට වාහනේ තව එක්කෙනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා, මෙහාට හරවන්න, අරවන්න, හරවන්න. දැන් ඉතින් තනියම වාහනේ අරගෙන යන්න පුළුවන් යන වේගෙට. නැත්තම් හරි අමාරුයි දෙන්නෙක් එක්ක වාහනේ යනකොට. හැම එක්කෙනාම දන්නවනේ. ඒ වගේම තමයි ආනන්ද කුමාරසිනිමා එතුමා. එතුමා මේ ප්‍රදේශයේ දියුණු කරන්න උත්සාහ කරන ගමන් දැන් එතුමාට තවත් වැඩ කාර්යයක් තියෙනවා. හොඳට රඟපාන්න තියෙනවා තීරුම් කවාවේ සභාපති හැටියට. එදා හම්බන්තොට වරායට නැව්වාවේ නැහැ. ඔන්න දැන් නැව් වෙනවා. දැන් මත්තල ගුවන්තොට පොළ මේ අවුරුද්දේ ලංකාව
ගුවන් අධිකාරියයි ඉන්දියාවේ ගුවන් අධිකාරියයි එකට එකතු වෙලා එක දියුණු කරන්න යනවා. අපිට 52යි ඒකට 49. විශාල සංවර්ධන වැඩසටහන තමයි අපි ඊළඟ අවුරුදු 5 කරන්න ඉන්නේ. ඉතින් එහෙම සංවර්ධනයක් ඕනද නැද්ද? ඕන. අර ගොල්ලන් එපා කියනවා. එන්න අතුල් පිටු වාර්තාවලට යන්න. විවිධ දේවල් දොඩන කටමැත දොඩන බවට චෝදනා එල්ලවන අරයා ඉන්නවාද ලංකාදීපේ? එයා කියනවා මට තියෙන එකම කණගාටුව මුදල් ඇමතිකම මට පහු වෙලා ලැබීමයි. කොහොමද ඒක? මුදල් ඇමති මංගල සමරවීර කියන්නේ විදේශ සිගරට් විකුණන්න දෙනවා කියලා මම අයවැයදිත් කීවා. මේක ප්‍රායෝගික අවශ්‍යතාවක්. රාජිත ඇමතිතුමා මට හම්බුණා. එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා ඔහු කියනවා ප්‍රසන්න සංජීව ලියන්. නැවතත් ඔහු කියනවා විදේශ සිගරට් විකුණන්න දෙනවා කියලා අයවැයදි කිව්වා මේක ප්‍රායෝගික අවශ්‍යතාවක් කියලා. මුදල් ඇමතිකම 2015 මට බාර දුන්නා නම් මීටත් වඩා ශක්තිමත්ව මේ වෙනකොට ආර්ථිකය ගේන්න තිබුණා. ඔව් එහෙමයි කියන්නේ. ඔව් එහෙම කියද්දී අද චන්දිම වීරක්කොඩි සඳහන් කිරීමක් කරනවා. ප්‍රධාන ශිෂ්‍ය පාඨයකුත් එකට දාලා තියෙනවා දේශේ පත්තරේ. ඒ අතරේ මංගල ගැනත් ඔහු කියලා තියෙනවා. බලන්න. මංගල ඇමති දකුණේ ජනතාව අවුස්සනවා. ආවට ගියාට ආණ්ඩුව පෙරලන්නේ නැහැ. තනතුරු අත්හැරීම රඟපෑමක් කියලායි චමින්ද වීරක්කොඩි කියා සිටින්නේ. ඒ අර මුස්ලිම් ඇමතුරු ගැන කියන්නේ. ඒ අතර ඔහු කියනවා එජාපයේ දැන්ටම පරාජය පිළි අරන් මහින්ද මහත්තයා කියන කෙනා තමයි නායකයා. ගෝඨාභයගේ නමුතුෙන් යෝජනා ඕනේ නැහැ කියලත් චන්දිම වීරක්කොඩි කියලා තියෙනවා. රෝහිත අභේගුණවර්ධන ඉන්නවා. ඔහු කියනවා මේ තේරීම්කාරක සභාව හරියට වොෂින් මැෂින් එකක් වගේ කියලා. වාර්තා කරන්නේ අරුණි මල්ව ආරච්චි. රනිල් වික්‍රමසිංහට බුද්ධ්‍යාංශ ඇලජික්. තේරීම් කාරක සභාව කරන්නේ බබ්බු බලන වැඩේ. ලේකම් මලත් කමක් නෑ වගේ කබීර් ඇමතිතුමා හැසිරෙන්නේ. ඔහු එමත් සඳහන් කිරීමක් කරලා තියෙනවා. රෝහිත අභිගුණවර්ධන සඳහන් කරපු කරුණු කාරණා ගණනාවක් තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. එජාපේ මහලේකම් අකිල විරාජ්චින්නවා ඒත් අද මවබිම් පත්තරේ. එජාපේ ශක්තිය ඔක්තෝම්බර් 26 සිද්ධියෙන් ජනතාව තේරුම් ගත්තා. අකිල විරාජ් එහෙමයි කියන්නේ අපි මහජන නියෝජිතයන්ව හිර කරගෙන බෙල්ලට පිහිය තියාගෙන ඉන්නේ නේ. කබීර් හලීම් දිවුරුම් දෙන බව අගමැතිතුමා දැනගෙන හිටියේ නැහැ. මේ කියන්නේ අකිල විරාජ්. අපිට විරුද්ධව මොනුහරි ගියාට සුදු වෑන් වලින් ඇවිත් උස්සන්නේ නැහැ කියලාත් අකිල විරාජ් සඳහන් කිරීමක් කරනවා. දැන් අපි යන්න හදන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ලංකාදීප පත්‍රයට කරපු ප්‍රකාශ බලන්නටයි. දයාසිරි ජයසේකර මහත්තයා කියනේවා අපි මොකටද ගණන් ගන්න කියලයි ප්‍රශ්නාර්ථයක් සමගින් අහන්. සටහන් කීපයක් දාලා තිනෝ. මුස්ලිම් ඡන්ද අපට ලැබුණේ කොහොමත් අඩු ප්‍රතිශතයක්. එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් ඡන්ද දිහා බලාගෙන තමයි මේ ප්‍රශ්නේ කළමනාකරණය කළේ. අපි එහෙම දේශපාලන වාසි බලාගෙන කටයුතු කළා නම් රිෂාඩ් බදූදීන් ඇමතිවරයාට එරෙහිව අපි විශ්වාස භංගයක් ගේන්නේ නැහැ. තුරුම්පු කිසිවක් අවශ්‍ය නැත. සියලු දේ අවසන්. ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා. ඒ මැතිවරණයේ මූලික මෙහෙයුම් භාරව කටයුතු කරනවා බැසිල් රාජපක්ෂ ඇතුළු කමිටුව. ඒකට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ. ඔහු එහෙමත් සඳහන් කරන්නේ. එහෙම කියන ඔහු මෙහෙමත් කියනවා. එජාපයේ ඇතුළෙම දෙවන්ත බලාරගලයක් තියෙනවා. සජිත්ව ජනාධිපති අපේක්ෂක කරන්න වෙනම මෙහෙයුමක් යනවා. රනිල්ව දාන් වෙනම මෙහෙයුමක් යනවා. ඒ අතරේ කරු තව ගමනක් යනවා. මෙහෙයුම් සහ ගමන් තුනක් පිළිබඳවයි මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ ප්‍රසන්න සංජීවයි වාර්තාව. දැන් මේ දේශපාලකයන්ගේ දේශපාලන කතා අතරේ තවත් දේශපාලකයෙක්ගේ වෙනම කතාවක් තියෙනවා. මංගල්‍යයක් ගැන කතාවක්. රාජපක්ෂ පවුලේ අලුත්ම ලේලිය කවුරුත් නොදන්න නාමල්ගේ මනමාලි. එහෙමයි දාලා තියෙන්නේ මේ ගැන සටහන්. ද එකපාරට මනමාලිව හොයන්න යන්න එපා. මනමාලිගේ ෆොටෝ එකක් මෙතන නැහැ. ඒ අතර කියනවා පුංචි කාලේ ඉඳන් පවුල් දෙක හිතවත් ලිමිනි බුදුදහමට ලැබි සංගීතයට ප්‍රිය කලාකාමිනියක්. ඇයත් එක්ක හාද උනේ ක්‍රීඩාවලට ගිහිල්ලා. නාමල්ගේ නැන්දනිය මෙරට හිටපු කෙටිදුර දාවන ශූරියක්. සමන් ප්‍රියංකර නමුණගේ මවුබිම් පත්තරේට මේ වාර්තාව අරගෙන එන්නේ. රාජපක්ෂ පවුලේ අලුත්ම ලේලිය කවුරුත් නොදන්න නාමල්ගේ මනමාලි. හොඳයි අපිට තවත් ඇතුල් පිට වාර්තාවලට යන්න තියෙනවා. අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාවකට ගිහින් එමු. වාස්කු ඉරිද මේ රටේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතියටයි ගැහුවේ. ආගම ඇදහිීමේ අයිතිය උදුරගත්ත අපේ මේ ආණ්ඩුව ඒ වගේ කියන්නේ.
මේ අයිතිවාසිකම් අපිට නැවත ලබා දෙන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවද? මේ ආණ්ඩුව ඒක සඳහා යම්කිසි පියවරක් කරන් තියෙනවද? දැන් ත්‍රස්තවාදීව අදහන කොට ඔක්කොම අරගෙන තියෙනවා කියලා කියනවා. හැබැයි ෆොන්සේකා මිතුතුමා අපේ කාලේ යුද හමුදා පතිවරයා. එතුමා කියනවා ඔය කොයි කයිවාරු ගැහුවත් 100%ක් ආරක්ෂාව තියෙනවා කියලා ජාතික ආරක්ෂාව එහෙම එකක් නැහැ. ඒක බොරුවක්. හෙට අන්තවාදී ආගම්වාදීෙකුට හිතුනොත් උඩට යන්නේ කන්‍යාව 70 දෙනෙක් ගන්න අපි ඔක්කොම ඉවරයි. ඇවිල්ලා බෝම්බයක් පුපුරගෙන මෙතන මැරෙන්නත් ඇහැකි. ඒකනේ ඇත්ත. හතරවෙනිදා ලැබුණා ඉන්ෆෝමේෂන් එක. නං ගං ගහන වෙලාව ගහන අයගේ ඐඩෙන්ටි කාඩ් එක ඇඩ්‍රස් එක ඔක්කොම තියෙනවා. නමුත් මේකට ක්‍රියාත්මක වුණේ නැහැ මේ ඡන්දයක් හින්දා. මේ තත්ත්වයට කවුද වග කියන්නේ? අර මේ සියලු දේ ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක නොකරපු උදවිය. දැන් එක ඇමතිවරයෙකුගේ තාත්තා කෙනෙක් කිව්වලු පුතේ අද යන්න එපා පල්ලියට අද ගහනවා කිව්වලු. මේ ඇමතිවරයාට යුතුකමක් තිබුණේ නැද්ද කතා කරලා කියන්න? මෙහෙම එකක් තියෙනවා ආරංචියක් ඒක හින්දාට අපිට පරිස්සම් වෙන්න කියලා. සාමාන්‍ය සිවිල්ලක් සෙව්වද ඇයි මෙයාට මේක දැන්නුවේ කවුද කියලා? මොකද ඌ ගැන වැඩියෙන් සැක හිතෙන්නේ මේ මරාගෙන මැරෙන බෝම්බකරුවාට විශාල ටෙන්ඩරයක් පහුගිය කාලේ ලබා දුන්නු ඒක පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලාද? අද කතා වෙනවා ඒක පාර්ලිමේන්තුව තුළ. මම දැක්කා ඒක ආණ්ඩුකාරයෙක් නිදහස් සුත්‍රයකට නෝනලා දෙන්නේ දෙපැත්තේ ගෙනල්ලා වාඩි කරලා. අපිට කමන්නේ දෙන්න නෙවෙයි හතර දෙනා ගෙනත් තියාගත්තා. රාජ්‍ය උත්සවයට එන්න පුළුවන් එක්කෙනාට. නමුත් අපේ රටේ දෙන්න ගෙනල්ලා මැද වාඩි වෙලා මිනිහා අර ලැජ්ජනතු රූපවාහිනියේ අනවුන්ස් කරනවා මේ හවලාගේ අහවල් නෝනා සහ අහවලාගේ එයාගේම දෙවනි නෝනා පැමිණි ඉන්නවයි කියලා ලොකු අප්පුඩියකුත් ගහලා පිළිගන්නවා. මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීම මේ මාස හතරකින් පස්සේ අනිවාර්යයෙන්ම සිදුවෙනවායි කියන එක මම තමුන්වහන්සේලාට කියන්නේ. අවුරුදු පස්සේ මේ රටේ ජනතාවට නිදහසේ නිවාල්ව බයක් නැතුව සැකක් නැතුව පාසල් මුර නොකරන්න යන්න අම්මලාට තාත්තලාට අවස්ථාවක් නොලැබෙන විදියට රට පාලනය කරන්න පුළුවන් ඉර්ජු නායකයෙක් අපි පත් කරනවායි කියන එක මතක් කරමි. ඔබ සියලු දෙනාටම සුභානාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා. විරාමයක් අරන් එන්න. තවදුරටත් ඇතුල් පිටු වාර්තාවල ඉන්නේ සක්විති කියන නම ඉස්සර කොයිතරම්නම් පාවිච්චි කරපු විදිහ ඔබ දන්නවා. ඒ වචනේ අර්ථ. හැබැයි සක්විති වචනේ අර්ථ වෙනස් කළ කෙනා අද වවුබිම් පත්‍රයට ඇවිත්. වැලිකඩ හිරගෙදර කැරැල්ල දවසේ නොමැරි බේරුණු හැටි සක්විති කියයි. සක්විති රණසිංහ ගැන මේ කියන්නේ. රැඳවියෝ ආයුධ ගබඩාව කැඩුවා. T56 අරන් අහසට වෙඩි තිබ්බා. යටත් වුණු නියෝග ලවුඩ් ස්පීකරෙන් කිව්වා අත් දෙක උස්සන් මං එළියට ආවා. පාන්දර දෙකට හමුදාව කඩා වැදුනා. චාමර අමරසූරි එළියන්නේ කැලුම් චාරු පාර ගන්නේ මහොබ්බිම් පත්තරේ තියෙන සටහන. අධිවේගී මාර්ග පිළිබඳව මධ්‍යම අධිවේගය පිළිබඳව කතාපුවත් කීපයක් අනාවරණය කළා හිරු පෞගිය දවස්වල ප්‍රවෘත්ති ප්‍රකාශයේ. අද ලංකාදීපයට දයාසිලි එළියනගේ මෙහෙම ලියන. තවමත් ඉදිකර නැති මධ්‍යම අධිවේගයට කෝටි 219ක් බිලි. එහෙමයි ලියන්නේ. මේ මුදල් පරිහරණය කරද්දී කොයි තරම්නම් පරිස්සම තියෙන්න ඕනේද? කොයි තරම්නම් විශ්වසනීයත්වය තියෙන්න ඕනේද? මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ බදු මුදල් බොම අමාරුවෙන් නොකා නොබී හම්බ කරන දේවල් වලින් ගෙවපු බදු මුදල් ඒවයින් තමයි මේවාට වියදම් වෙන්නේ. මේ මුදල් භාවිතයේදී පරිහරණයේදී කොයි තරම්නම් වගකීම් සහගත විය යුතුද කියන කාරණාව වෙනවා. ඒ අතරේ අද දේශයට හසිත අංජන තබන සටහනක් මේ. කසල තේ හොඳ තේ කරන මාෆියාව මාට්ටුවේ. තේවලට රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරමින් සිටි සැක්කරුවන් අත්අඩංගුවට ගත් පුවතක් මෑතකදී වාර්තා වුණේ බුලත්සිංහල ප්‍රදේශයේනි. ඒ වගේ සටහන් කීපයක් අද අරගෙන එනවා පත්තරේට. සෞඛ්‍ය පැත්ත පිළිබඳවත් කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. දිවයින පත්තරේ අද දානවා කතාවක්. සනත්යෙන් බණ්ඩාරගේ වාර්තාව. වාණිජ කීර කොටුව උඩින්ම පරාදයි. තරුණ පෙනුම සුරකින සංයෝග රැසක් ගමේ කොළ මැල්ලුමේ. එහෙමයි දාලා තියෙන. රටක් වටින කොළ එළවලු තවමත් ඌණ භාවිත ඒවා. ජනතාව වාණිජ කීර පස්පස යාම අඩු කළ යුතු කාලය ඇවිත් ගොටුකොළ වලට වඩා විසිගුණයක් විටමින් සී පැෂන් ෆ්‍රූට් පත්‍රවල වයඹ සරසවි පර්යේෂණයට ජනපති සම්මානයක් ලැබිලා කියලයි සඳහන් කරන්නේ. එහෙම කාරණා කීපයක් අද වාර්තා කරනවා.
මේ මං එකපාරට බැලුවේ ගොටුකොළ වලට වඩා 20 ගුණයක් විටමින් C පැෂන් ෆෘට් පත්‍රවල කියලා දාලා තියෙනවා. එයාතරේ අපි මෞබිම් පත්‍රයටයි ඊළඟ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හාමුදුරුවන් වහන්සේගේ චාරූපයකුත් සමග අද දානවා පැරණි වාරි තාක්ෂණයේ අමතක කිරීමෙන් අනුරාධපුර කුරුණෑගල වැව් රැසක් විනාශයි. වාර්තාව අරගන්නේ ප්‍රගීත් සම්පත් කරුණාතිලකයි. අලුතින් හාරපු වැව්වල මාස දෙකක් ජලය රැඳෙන්නේ නැහැ. වැසි දෙකෙන් වැව වාණ්ඩමයි. එල්ලංගා පද්ධතිය අමතක කර වැව් හදලා නිලධාරින්ගේ මතයට විරුද්ධව හැදූ වැවේ වතුර පිරිලා නිලධාරින් හදපු අනෙක් වැව් හිඳිලා පිං වැව හදමින් රටටද ආදර්ශයක් දීමට කොණ්ඩදෙනිය අනුරුද්ධ හිමිට හැකිවේ කියලත් මේ සටහනේ පෙන්නුම් කරනවා. ඔන්න කතාව. තවත් මාඔබ මේ කතාවක් උතුරේ පන්සල් පිළිබඳ මෙන්න. උතුරේ පන්සල් වනසන දේවදත්ත කල්ලියක් නඩු නෑ දඬුවම් නෑ. සපුමල් ගස්කඩ විහාරයේ පුරාවස්තු කොල්ල කාලා සමුද්‍රගිරි විහාරයේ ඩෝසර් කරලා ගුරුකන්ද විහාරයේ කෝවිලක් කරලා කියලායි සපුමල් ජයසේන ලියන්නේ. මේ අනාවරණයන් තුළින්වත් මේ පිළිබඳව හොයා බැලීම් හරි හැටි විනිවිදව කරන්නේ නැද්ද? අද මෞබිම් පත්‍රයේ තවත් සටහනක් තියෙනවා ඔබේ අවධානය සඳහා උපුටා ගන්නවා තෝරා ගන්නවා. ඒකට ශිෂ්‍යපාඨය දීලා තියෙන්නේ කන්‍යා පටල අලුතින් හදන්න දාන්නේ මෙහෙම ඩීල්. වාර්තාකරණීය ප්‍රභාත් අත්තනායකගෙන් ඩිවෝස් කේස් සමාජ රෝගවලට වෙනම විශේෂඥවරියෝ ඉන්නවා. කන්‍යා පටලයක් හදන්න 12,000යි. ලස්සන කෙල්ලන්ට නම් බොහොම අඩුවට වැඩේ කරගන්න පුළුවන් කියලා ඔය ඩීල් එක අතරේ ගෑනු කියනවා. මේ වැඩේ ඒ තරමට පල්ලම් බැහැලා. මම දන්න කෙල්ලක් ඉන්නවා දෙතුන් පාරක් අසාද බැන්දා. ඒ අතරතුරේ දෙපාරක් ඕක සකස් කරගත්තා. දොස්තර ළඟට යන්න කෙටි ක්‍රම දෙකක් වැඩිම ඉල්ලුම ගබ්සා පෙතිවලට කෙලත් මේක දානවා. වෙනමම කතාවක් අද මෞබිම් පත්‍රයේ දාලා තියෙන අවස්ථාව තමයි මේ පෙන්නුම් කරන්නේ. විරාමයක් කරන්න. අපි දැන් ඉරිදා පත්තරවල කාටුන් පෙළ බලන්න හදන්නේ පියල් සමිරි වීරගේ ලංකෝනිස් දෙබසක්. ගිලන් ගිලෙන්න යන මිනිහට පිදුරු ගහ පේන්නේත් ගහක් විදියටලු. මට හිතෙන්නේ අද සමහරුන්ට චීන සිගරට් පේන්නේත් ඒ විදියට වගේ. ගිලෙන්න යන එක්කෙනා චීන සිගරට් වල එල්ලෙන්න හදනවාද? ආ බලන්න මේක සුමතිපාල ජෝතිපාලගේ කාටුන් එකක් දිවයිනේ. චීන සිගරට් එපා කියලා පොල්ලක් අරන් එනවා රාජිත මංගලට ගන්න හූවකුත් දාගෙන හූ හූ ගාගෙන. චීන සිගරට් ඕන කියලා මංගලත් මේ පැත්තෙන් නිකන් ඉන්නේ අඩි මුගුරක් අරගෙන ඇවිල්ලා. දේශයේ අසංග ඉඳුනිල්ගේ සොරි සර් මෙන්න. ආණ්ඩුව බුලට් ප්‍රූෆ් කාර් ගේන්න යනවලු. ගමට යන්න වෙන විදියක් නැතිව ඇති. මේ හලලියගේ ඉරිදා කවිය. ආන්නකෝ පළවෙනි පේලි හතරම. මුල් පෙළ ආසියාවේ සිටි දදේ සලා අප රට වසර 70කුත් එකතු වෙලා බලයට පැමිණීමින් කරමින් නිතර මුලා ලක්මෑණියන් ආබාධිත ලඳක් කළා. ලක්මෑණියන් ආබාධිත ලඳක් කළා ඔක්කොමල්ලම එකතු වෙලා. මේ පියල්ගේ කාටුන් එක ලංකාදීපෙන්. අපේ රටේ අරබාණ්ඩ පුරවැසියා කොටයක් උඩින්දන් පියල්ව නිරෝජනය කරන්න පුරවැසියා විදියට නාට්‍ය සංදර්ශනයක් නරඹනවා. ඒ නාට්‍යයත් ඉවර වෙන්න ළඟයි වගේ කියලා දේශපාලකයෝ කියනවා. අනිත් දේශපාලකයා කියනවා හරි හරි මෑන් පස්ස බලන්න කලින් පෙන්නන්න තව පිටපතක් ලියලයි තියෙන්නේ කියලා. බලන්න පිටිපස්සේ මොනවද වෙන්නේ. ආණ්ඩු නාට්‍ය සංදර්ශන පෙන්නද්දී ජනතා ප්‍රශ්න දැවෙනවා. ඒවා පිළිබඳ අවධානයෙන් ඉන්න. එයාතරේ ජනාධිපතිවරණ කතා කීපයකට යන්නේ අසංග ඉඳුනිල්ගේ හිඩැස් දේශයේ පත්තරෙන්. මෙන්න ජනාධිපතිවරණය කියන ඇපල් ගෙඩිය හිස මත තිබිලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම අපේක්ෂකත්වය කියන හිසරෙන් විදලා බලන්නයි සූදානම් වෙන්නේ. එයාතරේ අසංග ඉඳුනිල්ගේ කාටුන් එකක්මයි මේක. ජනපති කියනවා ජනාධිපතිවරණයට තුන්කොන් සටනක් නෑ කියලා. ඒක අහලා රනිල් හැරිලා කියනවා ඒකට මට කියලා. ඇයි දන්නවද? සජිත් සාකරු පිටිපස්සෙන් මැවිල්ල ඉන්නවා. ඒ තුන් කොන් සටන. මේ දිවයිනේ ජෙෆ්‍රිගේ කාටුන් එක. මේ යන්නේ තුන් දෙනාම බැට් කරන්න.
ඉසල්ල රනිල් ළඟට කරු ඊට පස්සේ සජිත් තුන්දෙනාගේ ගමන තුන්දෙනාම කිරීටය ඔළුවේ දරාගෙන යන ආකාරය. කිරීටය ගැන හිතමින් යන හැටි. ඒත් ඒ අතරයා එක්කෙනෙක් මොකක්ද කළේ. මේ බලන්න සුමතිපාල ජෝතිපාලගේ දෙවයිනේ කාටවුන් එක. එජාපේට නවනායකෙක් ඕන කාලේ ඇවිත් අජිත් පී පෙරේරා එහෙම කියලා තමන්ගේ පක්ෂ නායකයාට නේද ගහලා එළියට දාන්න මේ උත්සාහ දරන්නේ. ආන්න පහර. ලිච්ඡවීයේ කතාව අහලා ලිච්ඡවී රජමාලිගාවේ ලිච්ඡවී රජදරුවන්ට වෙච්ච දෙයක් පෙන්වන්නද? ඒ කතාව ලිච්ඡවී රජ්ජුරුව ඇහුවා නම් මෙහෙම වෙයි කියලාත් කවුද කිව්වා? ජනක රත්නායකගේ කාටුන් එක මව්බිමින්. මේ ලිච්ඡවී රාජමාලිගයයි සෙට් එකම බෙල්ලේ වැලදාගෙන. හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.